කාන්දා ඉඳලා පිය සෙනහ සහිමි හිතුවද මම තාත්තගේ අකුරු තුන දැනගත්තට තාත්තගේ සෙනහස ලැබලා තිබුණේ මන්නේ. ඔයා තාත්ත වෙන කරන් එනවද? මම බාප්පේ කියලා කිව්වේ නෑ. මම කෙලින්ම අප්පච්චි කියලා කටපුරා කතා කරා ඒ ආදරයට. මට බාප්පා තාත්තෙක් වුණා නම් මෙතන දෙන්නේ. ඉපදිලා තියෙන්නේ අලුත්ගම තිඹිරෝක නවත්තේදී. මා ඉපදිලා කොහොමද මගේ පවුලේ ඉඳලා තියෙන්නේ. මගේ අම්මා ආච්චි සපම මායි පමණයි. ඉපදුනාට පසුව මට තාත්තා ගැන කිසිම මතකයක් නැහැ. අම්මා මාව පාසලට බාර දුන්නා. ඇත්තටම හොඳට මට ඉගෙන ගන්න පුළුවන්. පාසලේ කැපිලා පෙනෙන දීප්තිමත් සිසුවෙක්. අම්මෙන් තාත්තගෙන අහන වෙලාවෙත් අම්මා මුකුත් කියන්නේ නැහැ මට. පාසලේදී ওই යම් යම් සිසුන් අතර ගැටුම් ඇති වෙන වෙලාවට ඒ වෙලාවට ඒ වගේ තැන්වල සම්බන්ධ වුණාම මට තාත්තගෙන මතක් කරලා එක එක දේවල් කියනවා. නමුත් මම ඒකෙන් හිත රිදුණට මම ඒක ලෝකයට පෙන්වන්නෙත් නැහැ, ගෙදරට විල කියන්නෙත් නැහැ. මම ඒක හිත ඇතුලේ තියාගෙන දරාගැනීමේ ශක්තිය තියාගෙන මම ඉන්නවා. ඊට පස්සෙ මම අම්මගෙන් ඇහුවා, අම්මේ මගේ තාත්තා කොයි කියලා. ඊවස් අම්මා කිව්වා, පුතේ පුතා ඉපදෙන්නේ ඉඳි තමා තාත්තා, අපි දෙන්නම තනි කරලා මේ ලෝකේ යන්න ගියේ. ඒ කියන්නේ තාත්තා නැති වෙලා තමා තේන මම දන්නේ නැහැ. දවසක් ලොකු අම්මගේ සාන්පුර සැකෙන් මම මහප්පා ගෙදරට ඇවිල්ලා මාව ළඟට අරගෙන ඇහුවා, පුතේ අපි තාත්තා කෙනෙක් අරගෙන ඉමු ගෙදරට කියලා. ඇත්තටම උපන්දා ඉඳලා පිය සෙනෙහස සහිමි හිතුවදී මම තාත්තා කෙනෙක් අකුරු තුන දැනගත්තට තාත්තාගේ සෙනෙහස ලැබලා තිබුණේ නැහැ. නමුත් ඒ සෙනෙහස මට අම්මා අඩු කරෙත් නැහැ. මව සෙනෙහස පිය සෙනෙහස දෙකම දුන්නේ මගේ අම්මා. අම්මේ ඔයා තාත්තා කෙනෙක් අරන් එනවද? මට හරියටම අද වාගේ මතකයි 1995 11 මාසේ දෙවනිදා අපේ ගෙදර උත්සවයක් ලෑස්ති කරලා මහප්පා තවත් එක්කෙනෙක් එක්ක ආවා. ඒ පැත්තෙම ගොඩක් කට්ටිය ආවා. ඇවිල්ලා අම්මා මනමාලියා පය අඳලා ගොඩක් සෙනග හිටියා ගොඩේ උත්සවය තියලා. එතනදී අම්මා දෙවනි සම්පෝෂය බඳපු එයා නැගිටලා කිව්වා, මිනිස්සු සිය ගානක් ඉදිරිපිට කිව්වා, මේ අවස්ථාවේ මම මේ පුතාව මගේ පුතෙක් හැටියට බාර ගන්නවා. ඒ වගේම පුතාගේ උපැන්නට මගේ නම දෙනවා. ඊට පස්සේ මම හිතුවේ නෑ අපිට මට ආච්චිව තනි කරලා යන්න වෙයි කියලා. අම්මයි ආච්චි මමයි අලුත් තාත්තයි ගෙදරින් දී කියලා තමයි හිතුවේ. නමුත් හවස්ෙද්දී ඒ හිත කැඩුනා මගේ. මොකද අම්මවයි මාවයි අරගෙන යන්න දැන්නේ තාත්තා ළඟ, අලුත් තාත්තා ළඟට. ඊයස් මං ආච්චි බදන්න ලෝ මට යන්න බෑ, ආච්චිව දාලා ආච්චිවත් ඕන කියලා. ඇත්තට මේ වෙලාවේ මගේ කඳුළු වලට වටිනාකමක් දෙන්නවත් මගේ කඳුළු වලට හිතවන කෙනෙක්වත් එතන හිටියේ නෑ. මගේ කඳුළු නිකම්ම පොළොවට වැටෙන විතරයි වුනේ. මගේ අම්මවත් මාවත් අරගෙන බාප්පලා බාප්පා කට් නෑදේ කට්ටිය සමග බාප්පා ගෙදරට ආවා. කොමාරි මාස
සතියකට පස්සේ මාව බාර දුන්නා වර්ම කණටු හේනුගල කණටු දිවහල්ට බාර දුන්නා. කොමාරි මාස 6ක් 7ක් අතර යද්දී අම්මට මල්ලියෙක් ලැබෙන්නේ දරුවෙක් ලැබෙන්නේ හිටියා. කුමාරි මට තේරුණා අප්පච්චිගේ නෑදෑයන් ටික මට පොඩි පොඩි වෙනස්කම් කරනවා කියලා. ඒ කියන්නේ මගේ ජීවිතයට දැනෙන්න පටන් ගත්තා ටික ටික කනකොක අඬාගෙන එනවා කියන කතාව. කාටවත් කිව්වේ නැහැ, ඇහුවෙත් නැහැ, අම්මටවත් කිසිම දෙයක් කියන්නේ කියන මම පාසල් ගමන හොඳින් කරගෙන ගියා. ඊට පස්සේ එකම දවසක් ජීවිතේ හොඳටම කලකිරුණා මට. ඒ තමයි අපච්චි අරක් විල ගෙදර අපර. ඇවිල්ලා රණ්ඩු කරත් ගෙදර රණ්ඩු කරා. කොල්ල හම්බ කරන එක පීගෙන තවලව කණ්ඩත් හොයන්න. කතා කරලා අහන්න බෑ අපච්චි ඇයි අම්මට බනින්නේ කියන දේ අහන්න. තාත්වික සම කතා බහ කරලා නැහැ. ඒ නිසා කොමාරි ඒ අවුරුදු දෙකෙන් පස්සේ ටික ටික අප්පච්චි බීමට ඇබ්බැහි වුණා. මගේ පාසල් ගමන සතියට දින 5ක් යන්න ඕන පාසල් ගමන 3ක් බවට පත් වුණා. ඉතිරි දින ගණන මට කුලියට යන සිද්ධ වුණා. ගෙදරෙනකොට ඒ මුදල් ගෙනල්ලා දෙන්න ඕනේ අප්පච්චට. ඊට පස්සුව දිගටම මම පාසල් ගමන දින දෙක තමා
ඒ දින දෙක තම සතියකට එන්නේ අනිවාර්යයෙන්ම. ඒ දින දෙකත් මම එන්නේ මම ඉගෙන ගන්න ආසයි. ඉගෙන ගන්න තියෙන කැමැත්ත මත තමයි එන්නේ. ඉගෙනීම කඩාකප්පල් කරලා ගන්න කැමති නැහැ. දවසට එක සතියට එක දවසක් හෝ ඉස්කෝලේ ගිහිල්ලා මම ඉගෙනුම රැක ගන්නම් කියන බලාපොරොත්තුවෙන් තමයි මම පාසල් ගමන ආවේ. කොමාරේ මගේ පාසලේ ගමේ අහල පහල ළමයි සර්ට කියපුවාම සර් අප්පච්චිව ගෙන්නුවා ඉස්කෝලේට. ගෙන්නලා හුවා ඇයි පාලි ඉස්කෝලේ යන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ පාසල් ළමුන් මගේ යාළුවන් ඉදිරි පිටම අප්පච්චි කියපු එකම වචනේ තමයි හොඳම උත්තරේ තමයි දුන්නු. මං කසාද බැඳපු ගෑණිගේ දරුවා මේ. ගෑණි එනකොට අරන් ආවේ. මම මොනවා කරන්නද හදා ගන්නවා. මුන් ඉගෙනගෙන මොනවා කරන්නද කියන වචනේ තමයි එතනදි කිව්වේ. ඇත්තටම මට ඒ වෙලාව වෙනම මම හුඟක් අසරණ වුණා. පොළොව පලාන යන්න තරම් දුකක් ඇති වුණා. ම පාසල් ගමන කඩ කරගත්තේ නැහැ. කොමාරි මේ විදිහට මාස 3-4ක් ගෙවිලා යනකොට ඒ පන්තියෙන් 6 වසර පන්තිර මම පාස් වුණා. 6 පන්තියේදී සතියට එක දවසක් වුණා පාසල් ගමන. එතකොට එවකට මගේ පන්තියේ බාර හිටියේ නන්දවති ගුරුතුමී ගුණමෑණියන්. මගෙන් අහනවා ඇයි පුතා එන්නේ නැත් ඉස්කෝලේ මේ විදිහට? ඇයි කඩ කරගන්නේ දවස් 4-5ක් මෙන්නේ හොරා සමහර දවස් වලට? ඇයි කියලා මං කියනවා ටීචර් මේකයි මට එන්නවත් කමක් නැහැ මේ විදියට මේ විදියට කියලා. ටීචර් පොත් පවා ගෙනත් දෙනවා මට. උදේට කන්න බනිස් ගෙඩිය උතාගෙන ටීචර් පෑක් එකේ දාගෙන එනවා. ඇවිල්ලා මට කන්න දීලා වතුර බෝතලේ ටීචර් වතුර බෝතලෙ මිදෙනවා. පාලි පාලි දවස්වලට ටීචර් මාව ළඟට අරගන්නවා. අරගෙන ඉවරලා ඔළුව අත ගාලා මගේ අත් දෙක බලනවා. ඇත්තටම අත් දෙකේ කරකැට තියෙනවා. හරි ඉඳගන්නකො. මොකදනේ අත්තර මෙච්චර කරකැට? ටීචර් ඒවා දිහා බලන් ඉන්න ගමන් ටීචර් ගැස්සලෙන් කඳුළු ගලාගෙන වැටෙනවා. අනන්ත අප්‍රමාණයි මගේ දුකට නන්දවති ගුරුමෑණියන් කඳුළු හෙළපු අවස්ථාව. මට කරන්න දෙයක් නැහැ. ඒලාට මම බියම බලාගෙන ඉන්නවා. මටත් දුකයි. නමුත් ටීචර් කඳුළු දකින්නට මටත් ඇඬෙන් දෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා මම බියම බලාගෙන ඉන්නවා. ටීචර් මට පොත් ගෙනලා දෙනවා. අවසානට සති දෙකකට පමණ සැරයක් දවස් දෙකක් හෝ එකක් ඉස්කෝලේ යන්න පටන් ගත්තා ඒ පන්තිය ඇතුළෙන්. කොහොම නමුත් ටීචර් මාව 7 වසර පන්තියට පාස් කරා. සමහර ගුරුවරුන් නැහුවා, සමහර ළමුන් නැහුවා ටීචර්ගෙන් ඇයි මෙයා ඉස්කෝලේ නැතුව විභාගයකට හරියට මුණ දෙන්නේ නැතුව ඇයි මෙයා පාස් කරේ කියලා. ටීචර් දුන්න එකම උත්තරේ තමයි මෙයා ඉගෙන ගන්න දක්ෂයි, ඒ නිසා තමයි මෙයා ඉදිරි පන්තියට ඇතුළත් කරේ කියලා 7 වසරට. Thank you.
මට පන්ති භාරව හිටියේ තිලක සිරසර් කියලා සර් කෙනෙක්. කිසිම හිතපොකුවක් නැහැ. පිටු 80 තනරුල් පොතේ 28ක් මම ලියන. මට ගන්න පුළුවන් ඒ පොත පමණයි. ඉතින් බෙදලා ඒ 28ට ලියද්දී සර් ඔක්කොගේම පොත් බල්ලි වෙරලා හතවසරට ඇතුළත් කරලා සති දෙකක් පමණ තම පාසල් ගියේ. මුළුමනින්ම මගේ පාසල් ගමන එන හිටියා. ඒ කියන්නේ කුලියවැඩ සඳහා මට යන්න සිදුනා ගමෙන් බැහැර පිට පළාත්වලට. මුදල් අරගෙන ගෙදරට එනකොට අප්පච්චිට මම ලොකු පුතා වෙනවා. හරිම හොඳයි, හරිම ආදරෙයි. සල්ලි නැති වෙනකොට මට ගහලා පන්නනවා. ඒ කියන්නේ අම්මත් එක තමයි රණ්ඩු කරන්නේ. අම්මට තමයි දඬුවම් කරන්නේ. අයියසගෙන ඉන්න බෑ. ඒ නිසා තමයි මම පිටපළාත්වලට ගිහලා පුලිය වැඩ කරලා සල්ලි හොයාගෙන ආවිදලා දෙන්නේ. කොහෙ ගියත් මට සතියකට වඩා ඉන්න බෑ. මොකද තාත්තා වෙනස් වුණාට එක බඩවල කඩාගෙන ඉන්න මගේ සහෝදරය දෙන්නා අම්මයි. එහෙන් සහෝදරය දෙන්නවත් අම්මවත් මට අමතක කරන්න බෑ. නිදාගන්න ගියත් මට මතක් වෙන්නේ මගේ සහෝදරය දෙන්නා අම්මයි. ඒ නිසා මම අනිවාර්යයෙන්ම සතියයි දෙකයි ගෙදරින් පිට වෙලා ඉන්නේ. සල්ලි අරගෙන අනිවාර්යෙන් වෙනවා. සල්ලි වලට තමයි මම අම්මගේ ආදරයත් නංගිගේ මල්ලිගේ සුරතලුත් බල බල හිටියේ සල්ලි මුදල් වලට තමයි. මුදල් නැත්නම් මට ගෙදර ඉන්න බෑ. මාස 3 හමාරකට විතර පසු මම මුදලුත් අරගෙන ගෙදර ආවා. ඒ ආවට පස්සේ මට හරිම ආදරේ වචනයක්වත් කියන්නේ නැහැ. පුතේ ලොකු පුතේ කියලා කටපුරා කතා කරනවා. ඉතින් මම හිතුවා හොඳයි අප්පච්චි හැදිලා ඉන්න දැන්. හැමදාම බොනවා. සල්ලි දෙන්න ඕනට ඕන. සල්ලි මගේ තියා ළඟ තියන්නේ. සල්ලි අනිවාර්යෙන්ම අරක් බෝතලේ සල්ලි දෙන්න ඕන. කොමාරි ඒ ඉඳලා සල්ලි ඉවර වෙන්න ඔන්න මෙන්න තියද්දි මම කිව්වා අම්මා මම අයිත් ගිහිල්ලා මාසයක් විතර වැඩ කරලා සල්ලිත් අරගෙන එන්නම් කියලා. ඊට පස්සේ පුතේ පුතා ගෙදරින් ගියාට පස්සේ මහව පොලිසිය පුතා අතුරුදහන් කියලා අප්පච්චි කියලා පැමිණිල්ලක් දැම්මා. ඒ ගිහිල්ලා පැමිණිල්ල අස් කරගෙන එන්න ඇවිල්ලා ඕන තැනක යන්න නැත්නම් අප්පච්චි පොලිසියෙන් ගෙනියයි. ඊට පස්සේ පොලිසියට යන්න ලෑස්තිදී අම්මා කිව්වා පුතේ කිසිම දෙයක් පොලිසියට කියන්න එපා. අප්පච්චි පොලිසියෙන් ගෙනියයි. එහෙනම් කිසිම දෙයක් පොලිසියට කියන්න එපා. පුතා පැමිණිල්ල අස් කරගෙන එන්න කියලා. ඒ ගිහිල්ලා පොලිසියට ගිහිල්ලා අප්පච්චි කිව්වා මේ ඉන්නේ අතුරුදහන් වෙච්ච පුතාගේ කෙනා. මෙහෙමයි ආවා. දැන් ඇවිල්ලා දවස් දෙකක් විතර වෙනවා. පොලිසියට එක්කව පැමිණිල්ල අස් කරගන්න කියලා. එතනදී මට කිසිම දෙයක් කියන්න අම්මා එපා කියපු නිසා මම කිව්වේ නැහැ කිසිම දෙයක්. ඊට පස්සෙ එතනදී හොඳටම බැනුම් අහලා අවසානට කනේ පාරකුත් කාලා තාම පොලිසියෙන් එළියට බැස්සේ.